ද ගොවින්ගේ ගැටලුව සම්බන්ධයෙන් ගත්තම දැ මේක ප්‍රායෝගිකව මනුස්ස විදිර කල්පනා කරල බල නොනන් එලියගින් ොනන් ඕ ගොවින්ගේ වගාහනයක් වෙයි මේ ආර්ථිකෙන් ගොඩදාන්න පුළුවන් වගාහනයට අදාලව යට ගැවීමක් කරන්න පුළුවන් නමුත් ලයිට් කැපුවෝතින් පැපහක් විතර කපෙන්න්න ගත්තෝතින් මේ කරන්න බැරිවෙනවා එතෙහිද විදුලිය දීලා ගොවින්ට තියන ප්‍රශ්නයට මුදලින් මේක වන්දි පහානි පූර්ණ කරහම ඉවරයින කියන සරල තර්කයක් තියෙන එහෙම කරොත් තියෙන අවුල මොකක්ද පහුගේ කාලේ ආර්ථිකර්බුදයක් ඇවිල්ලා අපේ රටේ විදුලිය කප්පාදු කිරුවා ඒක දරාගෙන හිටිය එතකොට දැන් විදුලි බල ඇමතිවරයා කියනවා මේ වතුර ටික දුන්නොත් දකුණු පළාතට දවසට පැය 4ක් විදුලිය කපන්න වෙනවා කියලා. අද වෙනකොට මුහුදු මට්ටමේ ඉඳලා ඉවර වෙලා මේ උඩ සමනල ජලාශයේ වතුර තියෙන්නේ මීටර් 430.33 අද උදේ වෙනකොට තියෙන වාර්තාව. දැන් වෙනකොට මෙගාවොට් 10යි මේ විදුලි බල පද්ධතියට එකහු කරා. ජෙනරේටර් දෙකක් තියෙනවා. එතකොට ඒකෙන් එකකින් 60 ගානේ නිෂ්පාදනය කරනවා. එතකොට 120ක් නිෂ්පාදනය කරන්න පුළුවන් තැනින් අද වෙනකොට 10යි නිෂ්පාදනය කරන්නේ. මේ අක්කර 65000ක් විනාශ වෙමින් තියෙන්නේ. ඈතම තියෙන කුඹුරු ටික ගත්තාම දැන් ඉවරයි විනාශ වෙලා. ඊළඟ ටික යන්තම් බේරෙමින් තියෙනවා. මුලම ටික තව චුට්ටක් මේ ඉල්ලන වතුර මුර දෙක ආවොත් සැලකුණු ප්‍රමාණයකින් 140ක් විතර බේරෙනවා. ඒ තත්ත්වෙට පත් වෙලා තියෙනවා. මේ විනාශ වෙන අක්කර ප්‍රමාණය පාඩුව ගණන් බැලුවොත් එහෙම බිලියන 17.5ට එහා ගියපු පාඩුවක් අපේ රටට සිද්ධ වෙනවා කියලා මේ වෙනකොට ගණන් බලලා තියෙනවා. හැබැයි විදුලිය කපන්න වෙනවා එහෙම නැත්නම් මොකක් හරි ඒ පාඩුව බැලුවොත් එහෙම බිලියන 1.6යි. එතකොට පරතරය අද තියෙන මෙගාවොට් 10යි දවසින් දවස අඩු වෙමින් යන්නේ. තව හරියටම දුවන්න පුළුවන් දවස් 8යි. දවස් 8කින් පස්සේ එහෙමනම් ඔය කංචන විජේසේකර කියපු ඇමතිවරයා විදුලිය කප්පාදු කරනවා කියන එක නම් කප්පාදු කර යන්න සිද්ධ වෙනවා. ඒතර ඇත්තම මේ තියෙන්නේ කප්පාදුවක් එක්ක ගෙනල්ලා ඉවර අපේ රටේ තියෙන හැමදාම තියෙන මාපියාවක් තියෙනවා. විදුලියත් හදිසි මිලදී ගැනීම කියලා ඉවරලා දැන් ගෙනල්ලා එකක් දාලා ඉවරලා තැරලා තියෙනවා. ඒක ඇස්සේ ඔය ඉන්න බොහෝ දෙනේ කරන ගනුදෙනු ප්‍රමාණයක් තියෙනවා. එතන තමයි මේ සැරසීම. චතුර මේ පාලකයෝ හිට පිට නැති පාලකයෝ. අපි නම් හිතන්නේ මේ රනිල් වික්‍රමසිංහ වත්කන මිනිහෙක් නෙමෙයි. ඇත්තම කාරණේ ගත්තොත් එහේ මේ පාලකයොන්ට මේ වාහනෙත් නැංගගම් පස්සේ දෙපැත්ත පේන්නේ නැහැ.